සුබදවසක් වේවා යන ප්‍රාර්ථනාවත් එක්ක මේ උදේ පාන්දර පත්‍ර බලන්න අපි සූදානම් වෙන්නේ අද ඔක්තෝබර් මාසේ 11 වෙනිදා අලුත් සඳුදා දිනය කොළඹ අහස තරමක් කළු කරලා හඬා වැටෙනවා අනිත් ප්‍රදේශවල තත්ත්වය කොහොමද කියලා දන්නේ නැහැ කොහොමනත් අද කාර්යබහුල ජීවිතයට අවතීර්ණ වෙන ඔබ ඒ සඳහා සූදානම්ෙන් ඉන්න මන්දාරම් මහසකුසක් කොළඹ නම් තිබෙන්නේ මද වැසි පතිත වී තිබෙනවා මේ මොහොත වන විටත් වැසි වසිනවා ඒ අතර වාරේ ප්‍රධාන පුවත්පත්වල මුල් පිටු සරසන තොරතුරු අතර මේ දවස් කීපෙම මේ රටේ වෙළඳ මාෆියාව කිව්වොත් එක් පැත්තකින් වැරද්දක් නැහැ ඇතැම් විට මේ දැවැන්ත වෙළඳ ජාලය විලිරුදා දුන්නා මේ අලුත් දරුවෙකු බිහි කරන්නට ඒ දරුවා බිහි වී තිබෙනවා එය ඔබට අපට ඒතරම් හිතකර ආරංචියක් බවට පත්වන්නේ නැහැ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් කිරිපිටි තිරිඟු පිටි සිමෙන්ති මිල වැඩි කිරීමට ඔවුන් තීරණය කළා පහුගිය දවස්වල වෙළඳ රාජ්‍ය අමාත්‍යවරයා සමග කළ සාකච්ඡාවලින් පසුවත් ඒ සඳහා ඉඩකඩ ලබා දුන්නා ආණ්ඩුව ලෝක වෙළඳ පොලේ තත්ත්වය සහ ඩොලර් සංචිත ඩොලරේ අගය රුපියලට සාපේක්ෂව ඉහළ යාමත් එක්ක ගෑස් ආනයන කරුවන් අපිට ගෑස් පෙන්වීමේ තරමයි මා ඔබට කියන්න සූදානම් වෙන්නේ මෙවන් සීතල උදෑසනකුණත් මේ ඇත්ත අපි දැනගත යුතු නිසා අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ කියා සිටින්නේ ගෑස් ඕන් අපිට ගෑස් පෙන්වන වග මෙන්න මේ විදිහටයි ඒ දිගහැරෙන්නේ කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම් විසින් කටයුතු දා තිබෙනවා ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක 9 මිල රුපියල් 2750ක් වන අතර 9 මිල ඊයේ ඒ කියන්නේ 10 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට බලපෑවතුන පරිදි ඉහළ නන්වා තිබෙන වග තමයි මේ තොරතුරු කියා සිටින්නේ එසේම කිලෝග්‍රෑම් 5ක ගෘහස්ස ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 503කින් ඉහළ දමා ඇති අතර එහි 9 මිල රුපියල් 1101ක් බවට පත් වෙනවා කිලෝග්‍රෑම් 2.5ක් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231කින් ඉහළ ගොස් ඇති අතර එහි 9 මිල රුපියල් 520ක් ලෙස දැක්වෙනවා ඒට සමගාමීව ලාෆ් ගෑස් සමාගම ඔවුන්ගේ වර්ණයෙන්ම ඒ ඉදිරිපත් කරන්නේ මේ විදියට මේ අතර අද 11 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් සමාගමේ ගෘහස ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කර ඇතැයි ලාෆ් ආරංචි මාර්ග සඳහන් කරන වග තමයි මේ තොරතුරු කියන්නේ කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක පැවති මිල රුපියල් 984කින් වැඩි වී ඇති අතර 9 මිල 2840ක් බවට පත් වෙනවා ලාෆ් වල කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක පැවති මිල රුපියල් 393කින් වැඩි වී ඇති අතර එය 1136ක් බවට පත් වී තිබෙනවා ලිට්‍රෝ ගෑස් සමාගමේ ගෘහස්ස ගෑස් සිලින්ඩරයක මිල 12.5 කිලෝග්‍රෑම් තිබෙන 1257කින් වැඩි තිබෙනවා දැන් අලුත් මිල 2750යි කිලෝග්‍රෑම් 5 503කින් වැඩි වුණා 1101යි කිලෝග්‍රෑම් 2.5 231කින් වැඩි වුණා දැන් ඒ රුපියල් 520ක් බවට පත් වී තිබෙනවා මේ ගහපු කිලෝග්‍රෑම් ගණනවත් දෙන්නට ඕන් සාධාරණ වේයයි අපි බලාපොරොත්තු වෙනවා අපිට අර කිලෝග්‍රෑම් ගන්නට සෙල්ලම් පාන්නේ නැතුව සෙල්ලම් දාන්නේ නැතුව ඔවුන්ගේ මස් රාත්තලීලල ජයග්‍රහණය කරා ඒකට ඔවුන් ඒ සාධාරණීකරණය කරන්නට නොයෙක් කාරණා ඉදිරිපත් කරනවා නමුත් ඒට අවනත වෙන්නට පාරිභෝගිකයන් සිදු වී තිබෙනවා ලෝක වෙළඳපොළ තත්ත්වයන් එක්ක ඒ නිසා අපි බලමු ඔවුන් හරියට කියපු ගෑස් ප්‍රමාණයවත් දෙන්නට තරම් කාරුණික වේදයි කියා ඒ විතරක් නෙමෙයි ඔබට කියන්නට තිබෙනවා මේ ගෑස් වලින් පස්සේ මෙන්න කිරිපිටිවල තත්ත්වය අද අරුණෙහි ප්‍රධාන සිරස්තලයේ එය ගෑස් තිරිඟු පිටි ආනයනික කිරිපිටි මිල වැඩිවීම අද කියා කියන්නේ ඔවුන් පත්‍ර මුද්‍රණය කරන අවස්ථාවේ පැවති තත්ත්වය දේශීය කිරිපිටි මිලත් ඉහළට ඇමති ඩීබී හේරත් කියනවා පාන් මිල රුපියල් 5කින් වැඩි කරගෙන යනවා කියා බේකරි සංගමයේ කියනවා අද මේ වාර්තාව ගෙන නැයන තරංගමගේ අතුරු මාධ්‍ය වේදීන් කියන්නේ ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක පැකට්ටුවක මිල රුපියල් 250කින්ද ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 100කින්ද අද 11 වෙනිදා සිට ඉහළ යනු ඇත ගෘහස්ස ගෑස් සිලින්ඩරයක මිල කතන්දරේ මා ඔබට මෙයට පෙර ආතුව ඉදිරිපත් කරා ඉන් පස්සේ අපි ඔබේ අවධානය අද පුවත්පතේ යලිත් යොමුවන්නේ මුල් පිටුවේ ඉතාම කදිම ඡායාරූප සටහනක් තිබෙනවා නව ක්‍රීඩකයෙක් මේ විකට්ටුවට පැමිණ තිබෙන්නේ එතුමන්ට නොදිවි ක්‍රීඩා කරන්න සිදු වෙනවා ඔබ දුටුවා ඊයේ සාලිපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 අභිමානීය සංවත්සරයේ සැමරීමට සහභාගී ජනාධිපතිවරුන් එහිදී ඒ නිලයන් රණවිරුවන් වෙනුවෙන් සහ සෙසු නිලයන් වෙනුවෙන් බොහෝ පහසුකම් වැඩි දියුණු කිරීමට ගත් පියවර ඔවුන්ගේ අතරව පත්කරු ලැබුවා මේ ඔබ දකින්නේ ඒ ක්‍රීඩා පිටිය සෙබළුන්ට සහ
රණවිරුවන්ට නිලයන්ට පිරිනැමීමේ අවස්ථාව ජනාධිපතිතුමන් ඉදිරිපාදයේ ආරක්ෂිත පියවර අනුගමනය කරමින් පහරක් එල්ල කරන දුටුවා අපේ ජාතික රූපවාහිනිය ඔස්සේ ඊයේ රාත්‍රී 8 ප්‍රවෘත්ති විකාශයේ මේට ජනාධිපති අංශය ලබා දුන් මාධ්‍ය අංශය ලබා දුන් මේ ඡායාරූපයට අද පුවත්පතේ මෙන්න මෙවැනි සටහනක් එක් කරනවා එයත් මම හිතන්නේ අපි දැනගත්තොත් හොඳයි උදේ පාන්දරම ක්‍රිකට් තරගයක පළපුරුදු අඩු පිටිකරුවක පිටියට ආවහම ඉතින් බය කරලා කෑ ගහලා ඔළුවට බෝලේ දාලා ඇඟේ වද්දලා එහෙම නැත්තම් දුෂ්ටාවක් හරි ගුග්ලියක් හරි දාලා විකට් එක ගන්න තමයි පන්දු යවන කණ්ඩායම බලන් ඉන්නේ. ඔය පිටිකරුවා කණ්ඩායමට ආවම Tamange කණ්ඩායම සමහර පරණ ක්‍රීඩකයෝ නොතිබුණු ලකුණු පෙන්නලා අලුත් පිටිකරුවව අඩු ලකුණු ගානකට දුවද්දි දෙවියන සලස්සනවා. පිට්ටනිය මැද්දට ගියාම මම තාම අලුත් කියා බෑ පිච් එකට බැනලා වැඩන්නේ. අනෙත් හයියෙන් දානවා ගහන එක අල්ලනවා කියලා බෑ. ඒ කියන්නේ කැත පහරවල් හරි ගහලා තමන්ගේ කඩුල්ලත් රැකගෙන කණ්ඩායමත් බේරගෙන ජයග්‍රහණය කරා යන්නේක තමයි අවශ්‍ය වෙන්නේ. නැත්තම් මෙන්න අපේ බලාපොරොත්තුව කියලා හුරේ දාපු අයම තමයි හූ කියන පටන් ගන්නෙ. ජනාධිපතිතුමන්ට ඉතාම ආදරණීය සීකන්දුවක් ඉදිරිපත් කරන අරුණපත් අද පත්‍රයේ කියනවා මෙන්න මෙහෙම කාරණාවකුත් අයියනම් ඉනිම් දෙකම හොඳට ක්‍රීඩා කරා කියලා මතක් කළ දෙනවා. අද පුවත්පතේ ඒ සටහන ඊට පස්සේ මේට නිමිති සැකසුනේ මා මේට පෙර ආතුව සඳහන් කළ 72 වන අභිමානීය අනුස්මරණයේ ශ්‍රී ලංකාවේ උදා හමුදාවේ ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමන් කළ දේශනය සුවිශේෂී අවධානයක් දිනා ගත්තා මේ රටේ ආර්ථිකය සහ හෙට දවසේ ක්‍රියාකාරකම් සහ එදා මෙදා තුල කළ කී කාර්යභාරය පිළිබඳව අගනා පසුවිපරමක් බවට පත් වුණා. එය සහ ජාතික සිහිකැඳවීම් රැසක් එහි තිබුණා. ජනපති රට හදන්න සහයෝගය ඉල්ලයි කියා අද පුවත්පත වාර්තා කරන්නේ එය මා සහ රජය ගැන ජනතා අප්‍රසාදයක් ඇති බව පිළිගන්නවා. ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන තිබෙනවා. රටක් එක නීතියක් පොරොන්දු මේ අවුරුද්දේදීම ඉටු කරනවා. නව ව්‍යවස්ථාවක් ලබන වසරේ ගෙනෙනවා. ජනාධිපතිතුමන් එහිදී කළ ප්‍රකාශය මෞබිම ප්‍රධාන සිරස්තලය බවට පත් වී තිබෙනත් මෙන්න මේ විදියට ඉදිරි වසර තුර නව ව්‍යවස්ථාවක් ගෙනත් අලුත් ඡන්ද ක්‍රමයක් ඇති කරනවා. ජනතාව අප්‍රසාදයෙන් ඉන්නා බව මා පිළිගන්නවා. ඒ ගැන නිදහසට කරුණු කියන සූදානම් නැහැ. නව ජවයකින් රට ඉදිරියට ගෙන යනවා. මා කිසිලෙසකත් දූෂණයට යොමු වී නැහැ. මගේ වියදම් තවත් අඩු කර රටට ආදර්ශයක් ලබා දුන් වගේ තමයි ජනාධිපතිතුමන් සිහිපත් කරන්නේ. එහි විස්තර සටහනටත් මා ඔබේ අවධානය යොමු කරනවා. මේ සමගින්ම සඳුනේ ගමාරච්චි ඉදිරිපත් කරන්නේ ජනතාව මා කෙරෙහි රජයේ කෙරෙහි තිබූ ඕන් බලාපොරොත්තු වූ ආකාරයට වැඩ උනේ නැහැ කියන ගැන ඔවුන්ගේ අප්‍රසාදයක් තියෙනවා. මම ඒ පිළිගන්නවා. මම විතරක් නෙවෙයි සියලු මැති ඇමතුරුන් ඒක පිළිගන්න ඕනේ. වසංගත තත්ත්වය පාලනය කරලා නව සාමාන්‍ය තත්ත්වයක් ඇරතේ මේ රට විවෘත කළා. නව ජවයකින් රට ඉදිරියට ගෙන යන මම ජනතාව වෙනුවෙන් පොරොන්දු වෙනවා. සියලු දෙනාම එක්ව එකට වැඩ කරන්න ඕනේ. එදා මම පොරොන්දු වුණා විශේෂයෙන්ම නව ව්‍යවස්ථාවක් ලබා දීම ඊළඟ අවුරුද්ද ඇතුළත කරනවා. විශේෂයෙන්ම ජනතාව බලාපොරොත්තු වුණු ඡන්ද නව ඡන්ද ක්‍රමයක් මම ඇති කරනවා. එක රටක් එක නීතියක් ගේනවා. මම මේ අවුරුද්ද තුල ඒ පොරොන්දු ඉටු කරනවා. අනුරාධපුර සාලේපුර ගජබා රජමේන්තු පිහිටි පරිශ්‍රයේ 72 වෙනි යුදහාමුදා සැමරුම් උත්සවයේදී ඉහත සඳහන් පරණ පොරොන්දු කිහිපයක් ඇලසී ගන්නෝ ජනාධිපති කෝට්ටාභය රාජපක්ෂ මහතා ඉදිරි වසර කිහිපය තුළ මෙරට සෞභාග්‍ය කරාගෙන යාමට සියලු දෙනා සහයෝග දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන වග සඳහන් කළ ඒකම තමන් ගේ විසු වසරක කීර්තිමත් යුද හමුදා ජීවිතයේ සුවිශේෂී මන්සලකුණක් සටහන් කළ ගජපාපුර ගජපා සාලේපුර ගජපා රෙජිමේන්තු මූලස්ථානයට ගිය ජනාධිපතිතුමන් කිව්වා හමුදා ජනාධිපතිතුමා හමුදා සේවයේ ඉතිහාසයත් ජනාධිපති ධූරය දක්වා පැමිණි ගමනක් ගැන කරුණ දක්වමින් සිහිපත් කළේ හමුදා සේවයේ වැඩි කාලයක් සේවය කළ ගජබා රෙජිමේන්තුව පිහිටි ස්ථානයේ පැමිණීම මහගෙදරට ආව වගේ සතුටක් දෙන කාරණාවක්. ලංකා ඉතිහාසයේ පළමු වතාවට දේශපාලඥයෙකුගෙන් තොරව රටේ සේනාධිනායකයා බවටත් ජනාධිපතිවරයා බවටත් පත්වන්නට හැකිවීම ගැන ආඩම්බර වෙන අය ප්‍රකාශ කළ ජනාධිපතිවරයා 72 වෙනි සැමරුම් උල්ලම්භතා කළ ප්‍රකාශය අද පුවත්පත් බොහොමයක පීටු පුරා සැරසී තිබෙන්නේ ඒතුමන් ඉදිරිපත් කළ කාරණා කිහිපය සම්බන්ධයෙන්. ඊට පස්සේ අපි වෙනත් කාරණාවකට ඔබේ අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම මේ ගුරු ගැටලුව පිළිබඳව දැන් දෙමාපියන් වෙතින් හඬ නැගෙමින් පවතිනවා. ගුරුවරුන්ගේ ඉල්ලීම් අසාධාරණයි කියා කිසිවෙකු කියන්නේ නැති තත්ත්වයක් තුළ දරුවන් ගැන සාධාරණ බැල්මක් හෙලන්නට කියන කාරණාව ඉතාම ආදරණීයව සිහිපත් කරනවා. ඒ සමගින්ම රජයට විවිධ පාර්ශ්වවල බල කිරීමෙන් තිබෙනවා ගන්නා තීන්දුව ඉක්මනින් ක්‍රියාත්මක කරන්න ඕන ඉල්ලන සාධාරණ ඉල්ලීම ලබා දෙන්න කියන කාරණාව. මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ මේ අතර
වාරි තමයි මේ ගැටලුවට මෙදිහත් කරුවෙක් වශයෙන් සහභාගී වෙන්නේ. අපි ගුරුවරුන්ගේ ප්‍රශ්න දිහා බලනවා වගේම ගුරුවරුන් දරුවන්ගේ අනාගතය ගැනත් හිතන්න ඕනෑ කියලා උන්වහන්සේ සිහිපත් කරනවා. තීරණාත්මක සාකච්ඡාවේදී ඵලදායි විසඳුමක් ලබා දෙන බවට සහතික වෙන වගේ තමයි අද මුරොත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරන්ගේ ප්‍රකාශය ඉදිරිපත් කරන ලංකාදීප පුවත්පත කියා සිටින්නේ මෞබිම පුවත්පත කියා සිටින්නින් පස්සේ අද පුවත්පතට යොමු වුණාම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් මෙන්න මේ වගේ විද්‍යාත්මක හෙළිදරව්වක් කරනවා කොවිඩ් වලට වඩා වැඩි හානියක් අධ්‍යාපනයේ අහිමිවීමෙන් සිදු වෙනවා කඩිනමින් පාසල් ආරම්භ කිරීම සඳහා වැඩි පිළිවෙළක් සකස් කළ යුතු වගේ තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කියා සිටින්නේ ඔවුන් තවදුරටත් කියනවා කොවිඩ් 19 තත්ත්වෙන් පාසල් දරුවන්ට සිදු හානියට වඩා වැඩි හානියක් පාසල් අධ්‍යාපනයේ අහිමිවීමෙන් සිදුවන නිසා සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව කඩිනමින් පාසල් ආරම්භ කිරීම සඳහා වැඩි පිළිවෙළක් සකස් කළ යුතු බව තමයි කියන්නේ වයස අවුරුදු 12ට වැඩි පාසල් සිසුන් කොවිඩ් එන්නත ලබා දීමට අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙන බවත් වයස අවුරුදු 5 12 අතර දරුවන්ට ලබා දීමට තවමත් එන්නතක් නිර්දේශ වී නොමැති නිසා සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව පාසල් ආරම්භ කර අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙළ කඩිනමින් සකස් කළ යුතු බව එම සංගමේ ලේකම් වෛද්‍ය සනාල් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය තමයි අපිට මේ විදිහට හමුවන්නේ ඊට පස්සේ ඔබට මතක ඇති අපේ විරුවන්ගේ හිස් කබල ගෙනවිත් මහනුවර මහමළුවේ භූමදහනය කළ අවස්ථාවන් හැබැයි ඊට වඩා වෙනස් සත්වයක් තමයි දැන් මේ ඔබ දකින්නේ අපේ ආදිවාසී ඇත්තන්ගේ රැහේ ඇත්තන්ගේ සියවස් ගණනාවක් පැරණි කෞතුක භාණ්ඩ රැගෙන වෙත් එය ජනතා ප්‍රදර්ශනයට ආරක්ෂිතව තැන්පත් කරන්නට විෂය බහර අමාත්‍යවරයා සහ රජයගත් පියවර මෙන්න මේ විදිහටයි වාර්තා කරන්නේ එඩින්බරෝ සිට දබානට යනුවෙන් තමයි ස්කොට්ලන්තයේ එඩින්බරෝ කෞතුකාගාරයේ තිබූ වසර 200කට වඩා පැරණි ආදිවාසීන්ගේ හිස්කබල් සහ ආස්ති යලි ශ්‍රී ලංකාවේ ජන උරුම කෞතුකාගාරයට කෞතුකාගාරයේ තැන්පත් කිරීමට ගත් පියවර ස්කොට්ලන්තයේ එඩින්බරෝ කෞතුකාගාරයේ තැන්පත් කරපු ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ට අයත් වසර 200කට වඩා පැරණි හිස්කබල් ලස්සි කොටස් ආදිවාසී නායකවරු වඩිගේ වන්නලැත්තන්ගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාව රැගෙන වෙත මාසික කොටස් මහියංගනේ දමන ආදිවාසී ජන උරුම කෞතුකාගාරයේ තැන්පත් කර මහදන ප්‍රදර්ශන සඳහා විවෘත කිරීම ඊයේ සිදු කෙරුණා එම අවස්ථාවට ආදිවාසී නායක වන්නලැත්තන්ගේ ආරාධනාවෙන් ජාතික උරුම ප්‍රාසංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වුණා. ඒ පිළිබඳව ඡායාරූප සටහන් තමයි අපි ඔබට මේ විදිහට ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ අමුතේ වල විරවංචියේ තමන්ගේ මුහුණු පොතේ සටහනක් තබමින් තමන් කළ කී ප්‍රකාශයන් නැතන් ජන සමාජ මාධ්‍ය වර්ධියට භාවිත කරනවා. ඒ අවභාවිතාවක් ඒ නිවර්ද කරන්න කියන කාරණාවත් එක්ක ජනපති සක්‍රීයව දේශපාලන මැදිහත් වීමේ වැදගත්කමත් පෙන්වා දුන්නා. එතුමන් කියන පසුගිය දිනේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදී තමන් විසින් සිදු කරන ලද ප්‍රකාශ අදහස් දැක්වීමක් කිහිපයක් වැරදි ලෙස අර්ථකථනය කිරීම සමාජ මාධ්‍ය ඔස්සේ හුමාරු වීමට අදාළව පැහැදිලි කරමින් තමයි අමුතේ වල විරවංච කියන්නේ. බලාපොරොත්තු දේවල් නොකරන නිසාම නොව බලාපොරොත්තු නො වූ දේවල් කරන නිසා දිගින් දිගටම කිසියම් ආකාරයක විවේචනයකට රජය බඳුන් වෙමින් තිබෙන වගේ තමයි ඒ නිසා ජනාධිපතිවන් සක්‍රීය මේ කතිකාවට මෙදිහත් වේ යුතු කියා තමයි කියන්නේ. අපේ රටේ කාබනික පොහොර ව්‍යාප්තිය විශේෂයෙන්ම වස විසෙන් තොර ශ්‍රී ලංකාව බිහි කිරීමේ ප්‍රයත්නයට මේ මොහොතේ ගම්දනව්වල ප්‍රදර්ශනාත්මක විරෝධයක් එල්ලවීම පවතිනවා. මෙහි තිබෙන ඒ ඔවුන්ට පොහොර ගැටලුවක් බවට පත් වී තිබෙන තත්ත්වය තුළ මෙහි තිබෙන සාධනීය කාරණා ගෙනහැර දක්වන්නට ඇතැම් දේශපාලන පක්ෂ පිරිස් උත්සාහ ගන්නේ නැහැ. එය කනගාටුවට කරුණක්. මේ රටේ වකුගඩු රෝගීන් මේ ජීවිතේ හානි කරගන්නේ අපේ වැඩිහිටි පරම්පරාව ගොවීන් ජීවිත හානි කරගන්නේ කුමන කාරණාවක් නිසාද කියන ඒ විද්‍යාත්මක කතිකාව නිසලස කරලියට ඇවිත් නැහැ. ඒ හා සම්බන්ධ තොරතුරු පෙළක් ඉදිරිපත් කරන්නයි සූදානම් වෙන්නේ. අදාළ සඳුදාවේ අපි පත්‍ර බලමින් ඉන්නේ මේ උදේ පාන්දර. මා සඳහන් කළේ වස විසෙන් පස නැසෙනවා ඒ විසෙන් අපි නැසෙනවා කියන ඇත්ත කාරණාව. ඒ සඳහා තමයි කාබනික පොහොර ව්‍යාප්තියට කඩිනමින් කටයුතු යෙදුවේ. ඒ පුළුල් ජාතික කතිකාවක් විය යුතු තත්ත්වයක් තුළ අවාසනාවකට දේශපාලනය විසින් එය මුලිනු පුටා දැමීමේ ප්‍රයත්නයක නිරත වී සිටිනවා. කොහොමුණත් තේ වගාවට ඇතුළු අපේ රටේ උඩරට කඳුකරේ භෝග වගාවට මාත්‍රාව ඉක්මවා අවශ්‍ය පමණ ඉක්මවා පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය යෙදීමෙන් තමයි මේ මහ පොළොව නැසුනේ, අපේ ජල මූලාශ්‍රයන් විනාශයට පත් වුණේ, ඒ තුළින් මහා විපත් ජීවිතවලට ගෙන දෙන්නේ.
ඒ තත්ත්වය තුල කිසියම් ආකාරයක ක්‍රමානුකූල වැඩපිළිවෙලකට තේවගාවට අවශ්‍ය රසායනික පොහොර ගෙන්වන වගේ තමයි ජානක වක්කුඹුරාජ අමාත්‍යවරයා කියන්නේ තේවගාවට අවශ්‍ය රසායනික පොහොර බලපත්‍ර ක්‍රමයකට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුරගේ ප්‍රකාශය තේවගාවට අවශ්‍ය රසායනික පොහොර බලපත්‍ර ක්‍රමයකට ලබා දීමට තීරණය කර ඇති බව තමයි එතුමන් කියන්නේ තේවගා තේ ගොවීන්ට අවශ්‍ය පොහොර ගණනය කිරීමෙන් පවතුනා තේ කර්මාන්ත ශාලා හරහායෙන් පොහොර ලබා දීමට අවශ්‍ය පියවර ගන්නවා අයිතා ඉක්මනින් වෙනදා ගෙන්වපු ආයතන වලින් මෙම රසායනික පොහොර ගෙන්වනවා ප්‍රමිතියකින් යුතු පොහොර ගෙන්වීමට කටයුතු යොදවන වගේ තමයි වෙනදා තේ වගාවන්ට දා ප්‍රමාණය ගෙන්වන්න බලාපොරොත්තුවක් නැහැ. ඒකට හේතුව තමයි අවශ්‍ය ප්‍රමාණයට වැඩිය පොහොර පසට එක් කරලා එක් කරන ඒ එක් කරන කටයුත්තක් තිබෙනවා. ඒ කියන්නේ 150ක් අවශ්‍ය අනවශ්‍ය ලෙස භාවිතා කරලා තිබෙනවා. ඒ නිසා 150කට අඩුවෙන් තමයි මේ ගෙන්වන්නේ කියන කාරණාව තමයි එතුමන් කියන්නේ. ඊට පස්සේ අපි ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයේ ආර මා සඳහන් කළ ප්‍රදර්ශනාත්මක උද්ඝෝෂණ මෙන්න ප්‍රධාන සිරස්තලයේ පෝරෙල්ල ආණ්ඩුවේ මන්ත්‍රී 40කින් ජනපති ලිපියක් අර ඔබ දකින්නේ කුඹුරේ සංවිධානය කළ උද්ඝෝෂණයක් කුඹුරු වලට එළවලු වලට සහ අපනයන භෝගව වගා වලට අවශ්‍ය රසායනික පොහොර නැවත ලබා දෙන්නේ ආණ්ඩුවේ පසුබල මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙන වගේ තමයි ලංකාදීපය මේ විදියට අද වාර්තා කරන්නේ ඊට පස්සේ දිනමින මුල් පිටුවට අපි යොමුවන්නේ තැපැල් දිනයේදී තිබුණා ඒ වෙනුවෙන් තැපැල් දිනයට කාණ්ඩ තුනකින් මුද්‍රණයකුත් කෙරුණා අග්‍රාමාත්‍යතුමන්ගේ සහ ඩල සලහා පෙරම අමාත්‍යතුමන්ගේ අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඩල සලහා පෙරම අමාත්‍යතුමන්ගේ සහභාගීත්වයෙන් ඒ පිළිමොද මුල් පිටුවේ ඡායාරූප සටහනයි අද දවසේ ඉදිරිපත් කරන්නේ ලෝක තැපැල් දිනයේ නිමිත්තෙන් කාණ්ඩ තුනක් යටතේ මුද්‍රණයකුත් කිරීමට අගවිතු මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේද අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා ලෝක තැපැල් දින සමරු මුද්‍රය නිත්‍ය කාණ්ඩේ රුපියල් දහසක මුද්‍රය සහ ශ්‍රී ලංකාවේ ආවිනික පක්ෂයෙන් විශේෂ ඇතුළත් තේමාත්මක මුද්‍ර කට්ටලයක් මෙලෙස නිකුත් කරා ඒ පිළිමද සටහන් තමයි අද මුල් පිටුව මේ විදියට සරසන්නේ ඊට පස්සේ අපේ රට සංචාරක ගමනාන්තයක් විදියට ඉතාම කීර්තියට පත් වෙමින් තිබෙනවා යලිත් වතාවක් කොවිඩ් ඌදුරින් පස්සේ අපේ ප්‍රධාන එපියු මාර්ගේ බවට පත් වී තිබෙනෙත් ඒ පිළිබඳව සටහන් අතර සංචාරක ආකර්ෂණයෙන් ලොව සිව්වන තැන දිනා ගැනීමට අපිට හැකියාව ලැබී තිබෙනවා ලොව සංචාරක ආකර්ෂණීය රටක් බවට යලිත්වරක් පත් වෙමින් මේ වර්ෂයේ ලෝකයේ ප්‍රමුඛතම සුවතා සංචාරක ගමනාන්ත පහ අතරට ශ්‍රී ලංකාව පැමිණ තිබෙනවා ඒ අනුව ආධ්‍යාත්මික සෞඛ්‍ය සම්බන්ධයෙන් වන කාණ්ඩයේ ඇත්තේ ශ්‍රී ලංකාව ලෝකයේ ලෝකයේ සිවවන ආයතනයේ බවට පත් වී තිබෙන බව තමයි ඒ කියන්නේ මේ සටහනේ කියලා තියෙන සංචාරක ආකර්ෂණයේ ලෝ සිවවෙනි තැන ශ්‍රී ලංකාවට දිනා ගැනීමට හැකි වී තිබෙනවා එය සංචාරකයන් මෙරට ගෙන්වන්නට පෙළඹීම් සාධකයක් බවට පත් කරගත හැකි බව තමයි විෂය බහර අමාත්‍යවරයා කියා සිටින්නේ ඊට පස්සේ අපි මුල් පිටුවේ තොරතුරු අතර මිනිසුන් කන ප්‍රමාණයත් අද තීරණය කරන්නේ ආණ්ඩුව කියා චෝදනාව නගනවා සජිත් ප්‍රේමදාස් විපක්ෂ නායකවරයා ජාතික මේ කියන්නේ රළ වික්‍රමසිංහ මහත්තයා ජාතික සම්පත් රැක ගන්න වැදිහත් වෙන්න සූදානම් කියා ඔන්න එතුමන් දැන් කියනවා එහෙම කියන්නටත් එතුමන්ට කලක් තිස්සේ මෙහෙම හිටි ගමනේදී හිතෙන්නට ඇති ඒ පිළිබඳව තමයි අද දිනමින මේ විදියට වාර්තා කරන්නේ වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් රජයේ රෝහල්වල ප්‍රධානීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඔබට දන්වා සිටිනවා ගැබෙනි මව්වරුන්ට කොවිඩ් ආසාදිත වූහොත් වෙනද වගේ ගෙදරට වෙලා ඉන්නට එපා ඔබව රැකබලා ගැනීමේ නිශ්චිත යාන්ත්‍රණයක් සකස් කරලා තිබෙනවා සියලු රජයේ රෝහල් නිසා ඉතා ඉක්මනින් ඔබට එසේ නොවේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක මේ කියන්නේ ඒ කියන්නේ කොවිඩ් හදාගන්න එපා යම් හේකින් වැළඳුනොත් රෝහල් ගත වෙන්න කියන සිහිපත් කිරීමත් එක්කයි වෛද්‍ය ප්‍රදීප් සිල්වාගේ මේ ප්‍රකාශය ඉදිරිපත් කරන ගැබිනි කාන්තාවන් එන්නත් කරන 100%ක් සාර්ථක වී තිබෙන වග ගැබිනි කාන්තාවන් සඳහා වන කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන 100%ක් සාර්ථක ලෙස ක්‍රියාවට එන්නන බව තමයි සවහා නාර්වේද විශේෂඥ වෛද්‍යරුන්ගේ ආයතනයේ සභාපති වෛද්‍ය ප්‍රදීප් සිල්වා දිනමින පුවත්පතට කියා සිටින්නේ ඊට පස්සේ අපි දිවයිනට යොමුවන්නේ මේ ඒ සමගින්ම දිවයින පුවත්පතේ අපි ප්‍රධාන සිරස්තලය ඉදිරිපත් කරන්නේ අතිශය සංවේගයකින් යුක්තව අද දවසේ හැම පුවත්පතක මුල් පිටුව මේ ඛේදනීය තොරතුරු වාර්තා කරනවා මෙන්න මේ විස්තරය දැරියකට පාඩම් කියා දීමට කැඳවාගෙන ගිය දඹුල්ලේ සිසුවේ අතවර කර මරා දමලා විස්තර සටහනේ අක්කාගේ මිතුරිය හා අනියම් සැමියා අතුරුදහන් මේ වාර්තාව කියන්නේ දඹුල්ල අතුරු පාර යාය ප්‍රදේශයේ පාඩම් කියා දීමට කියා කැඳවාගෙන ආ 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට අතවර කර අබිරහස් ලෙස ඝාතනය කර පලාගිය සැකකරු අත්තරංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ ආරම්භ කළ තිබෙන බව තමයි දිවයින ප්‍රධාන සිරස්තලයෙන් කියා සිටින්නේ තවත් පුවත්පත් බොහොමයක් මේ පිළිබඳව වාර්තාවන් රැගෙන ඇවිත් තිබෙනවා එය නොසලකිල්ලද අවාසනාවන්ත භාවයේද කුමක්ද කියා අපි දන්නේ නැහැ කොහොමනත් මේ නොවියුත්තක්
මේ මල් කැකුලක් මේ විදියට පොඩි කර තලාපෙලා ජීවිතක්ෂයට පත් කර දමා තිබෙනවා දිවයින ප්‍රධාන සිරස්තලය රාජකීය විසාකා ආනන්ද අතුරු ජාතික පාසල් 90කට නව විදුහල්පතිවරු පත් කරනවා සේවා දිගු ඉල්ලන ඇතමුන්ට විවිධ චෝදනා අධ්‍යාපන ලේකම්ගෙන් රාජකීය විසාකා ආනන්ද අතුරු ජාතික පාසල් 90කට නව විදුහල්පතිවරු පත් කරන බව තමයි අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රේකම් මහාචාර්ය කපිල පෙරේරා දිවයින පුවත්පත්තර මේ විදියට කියා සිටින්නේ ඊට පස්සේ අපේ රටේ කීර්ති නාමය ලෝකයට රැගෙන ගිය අපේ මැණිකේ ඒ පුංචි කෙල්ල සල්මන් ඛාන් එක්ක වීඩියෝ පටයක රියැලිටි වැඩසටහනක සහභාගී වෙච්ච අවස්ථාවේ ඡායාරූප පෙළක් අද දවසේ ඉදිරිපත් කරනවා සල්මන් ඛාන්ටත් මැණිකට හිතෙයි යන සිරස්තලයේ සහිතව තමයි ඒ වාර්තා කරන්නේ මේ වාර්තාව කියන්නේ ප්‍රකට බොලිවුඩ් නළු සල්මන් ඛාන් සිය බිග් බොස් වැඩසටහනට යොහාන සිල්වා කැඳවා මැණිකේ මගේ හිතේ ගෙයින ගීතය ගායනා කරවීම සමස්ත ඉන්දියාවේම අවධානය දිනාගත් සිද්ධියක් බවට පත් වුණා මෙහිදී යොහාන සමග මේ ප්‍රකට නළුවා සිංහල ගීතය ගායනා කිරීම විශේෂ සිද්ධියක් लक्ष्य संख्यात जनता प्रसाद लगतमाय युहानिट आदर अभी मे विलाय मतक्रे अय श्रीलंका नाम मेत कालीन लोकेट रगनेट विशेष कार्यभार इष्टक्रम से निवरदि दिशा दिशानुगत लंका कीर्ति ඔක්නන්වන්නට එම පාදකර ගැනීමේ හැකියාව ලැබෙනවා නම් තමයි ඒ පිළිබඳව නිවැරදි යාන්ත්‍රණයක් නිවැරදි ක්‍රමවේදයක් සකස් වීමේ අවශ්‍යතාවය තිබෙන්නේ. එය සංචාරක ව්‍යාපාරයට දෙහිවෙන් රුකුලක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි පොලාගේ ලියවිල්ලෙන් අපි ඉන්දික පොල්කොටු ඉදිරිපත් කරන සංචාරයට අරුණැල්ලක් කියන වෙනත් විද්‍යාත්මක කාරණා හෙළිදරව්වට ඔබ අවධානය යොමු කරන්නේ. සංචාරක ව්‍යාපාරය මෙරට ආර්ථිකයේ ප්‍රමුඛතම සාධකයයි. එය රටේ ආර්ථිකයට ඍජු හා වක්‍ර විශාල දායකත්වයක් ලබා දෙයි. ගෝලීය කොවිඩ් ව්‍යසනයේ හේතුවෙන් ලෝක සංචාර කර්මාන්තයේ මේ වෙනිට බරපතල කඩාවැටීමකට ලක් වී තිබේ. ලෝක සංචාර ක්ෂේත්‍රයෙන් 75%කට වඩා මේ වෙනිට බරපතල කඩාවැටීමකට ලක් වී ඇත්තේ ආර්ථිකයේ දරුණු බිඳවැටීමකට ලක් කරමිනි. ලෝකේ සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් ට්‍රිලියන 2ක පමණ ප්‍රමාණය මේ මොහොතේ අහිමි වී තිබෙමින් ලෝක ආර්ථිකයට සංචාරක ව්‍යාපාරයේ ප්‍රබලත්වය මැනවින් පැහැදිලි වෙනවා. එහි අවසානයේ ශ්‍රී ලංකාවට ඒ බලපාන්නේ කොහොමද කියන කාරණාව ඉන්දික කියන්නේ මේ විදියට සෞඛ්‍ය මාර්ග උපදේශ ඉහළ මට්ටමින් රැකෙන අතර තුර රටේ ආර්ථිකයේ නැන්වීම සඳහා මේ මොහොතේ සංචාරක ව්‍යාපාරයට අත තැබිය යුතුව ඇත. ගෝලීය වශයෙන් ලෝකයේම කොවිඩ් ව්‍යසනය හැම බරපතල කඩාවැටීමකට ලක් වී තිබීදී අප රටක් ලෙස වැටුණු තැනින් නැගිටමින් ලෝකයට ආදර්ශවත් ලෙසින් ජයග්‍රහණ අත්පත් කර ගැනීමට කටයුතු කරන්නේ නම් එය කළු වළාවක් මතින් පැය රිදී රේඛාවක් වනු ඇත. සංචාරක ව්‍යාපාරය තුළින් ශක්තිමත් ආර්ථිකයකට පියවර තබමින් ඒ රිදී රේඛාව මතින් මතුවන ජයග්‍රහණයේ අරුණැල්ල උදා කර ගැනීමට ක්‍රියා කළ යුතුය. ඒ රටෙහි නව ගමනක නවමු දිශානතියක් වනු ඇති වගේ තමයි ඉන්දික පොල්කොටුව ලියන පොලාගේ ලියවිල්ලේ කියා සිටින්නේ. इन पास आप आदरणीय मिनसुगे मतकावर्जन उपयधान मुखरने विजय कुमार तुंकन कृतहस्त आदरणीय रंगधरियागे हे हेवन जन्मदिन निमित्ते सकसुन वेडसठान जातक रूपहणे तुम अमतकन दैक् तीरेतु ये अतर विजय सांस्कृतिक देशपालक प्रतिबिंबेन සිරස්තලයේ සහිතව අද මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ පියල් සෝමරත්න. එහි එක් උපුටා දැක්වීමක් මා ඔබට ඉදිරිපත් කරන්නම්. මේ යන විට විජය කුමාරතුංග ලංකාවේ ජනප්‍රිය නළුවා මෙන්ම ජනප්‍රියම වාමාංශික නැතොත් වාමවාදී නැඹුරුවක් ඇති දේශපාලන නායකයා දූය. ලංකාවේ පොදු ජන සහ දේශපාලන සංස්කෘතියන්ගේ පවතින සුවිශේෂීත්වය කෙමුදු දෙයක් එකම පුජ්‍යලෙක වඩාත් ජනප්‍රිය නළුවා වීමත් ඒ සමගම ජනප්‍රිය වාමාංශික නායකයෙකු වීමත් එකිනෙකට පරස්පර විරෝධී ජයග්‍රහණයක් දෙකකින් මන්දයත් එම ජයග්‍රහණයන් දෙකම සාමාන්‍ය පදනම් වන්නේ එකිනෙක සමග සංවාදයක් නොපවත්වන එකිනෙක යම් තරකට ඈත් වූ සමාජ කොටස් දෙකක් වීමේ විජය සංස්කෘතික දේශපාලන ප්‍රතිබිම්බය කියා තමයි අද මේ සටහනේ කියා සිටින්නේ. ඉන් පස්සේ අපිව ගොදුරක් කරගන්නට බලාගෙන ඉන්න කලුකඩ සහ අර වීමෝල් ඒ මෝල්ලු ඇතුළු මේ ව්‍යාපාරික ප්‍රජාවට මේ රටේ පාරිභෝගික ජනයා අත්විඳින පිරිපත මෙන්න මේ විදියට සංකේතවත් කරන්නේ දාස ගෑස් සිලින්ඩරේ උඩ ඔබ අපේ වැනි මිනිසුන් ඉන්නවා ඔහුට සිරසඟබෝ වෙන්න වෙලා තිබෙනවා මේ ව්‍යාපාරික ජාලය අභියස දාස කාලීන කාටුනයක් මේ විදියට ඉදිරිපත් කරනවා ලංකාදීප පුවත්පතේ ඊට පස්සේ MD වීරරත්නත් निमित्त एमआई जनाधिपत्मा को पहुगे दवसक एल्लान्न इन्न आयटात समावदेन क्रमेयकट जनाधिपत्मा एकंगतावे लबेत बिनवाग अर अलुगोसु असूदनमें इन्नवा खलुकोट्टेकक एंदगेन सामान्य मिनिहेक जनाधिपत्मा हमुवेनट गिहिं कियनवा एल्लान्न हदान्ने अने माव बेरगन्न कियन अहिंसक इल्लीमाई मे सिदु करनु लबान्ने ईट पास्से मेन्न
දිවේන තුන්වෙනි පිටුවේ තිබෙන අනුරාධ හිරිපිටගේ කවුපත සටහන කිරිපිටි ගෑස් සිමෙන්ති ගැන දෙනෙත් යොමා මුදලාලිලම මිල දෙන විට ගැසට් නමා අලගිය වන්නහා බන්දුල ඩබල් දමා දොර රෙද්දෙන් බලා ඉන්නේ හොරෙන් තමා දොර රෙද්දෙන් බලා ඉන්නේ හොරෙන් තමා වෙන කොහොම බලන්නද අනුරාධගේ සටහන ඕකයි තත්ත්වේ මේ සතිය ආරම්භක දවසේ ඔබට යහපත් දවසක් බවට පත් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්කම මතක් කරනවා මහාචාර්ය චන ජයසුමන ඊයේ රූපහානියට විශේෂ ප්‍රකාශ කරමින් කියා සිටියේ කිසි ලෙසක කොවිඩ් උවදුරේ අවදානම පහව ගොස් නැහැ ඔබේ සුපරීක්ෂා කාර්ය වීම නිවර්ති සෞඛ්‍ය පිළිවෙත් උපරිමයෙන් භාවිත කිරීම තමයි ඔබේ ජීවිතය රැක දෙන්නේ දුරස්සභාවය මුවාවරණ පැනදීම දෑත් පිරිසුදුව තබා ගැනීම අනවශ්‍ය සංචරණයන් වලින් වැළකීම ඔබේ ජීවිතය ආරක්ෂා කරයි ඒ රට ආරක්ෂා කරයි හෙට දවසට සුබවාදී බලාපොරොත්තුවක් ඇති කරයි ඔබට යහපත ප්‍රාර්ථනා කරමින් සමුගන්නේ හෙටත් තමයි බලාපොරොත්තු වෙන්නේ ආයුබෝවන්.